සුබ සන්ධ්‍යාවක්. අපේ ජීවිතය ගැන කතා කරන විට එය කෙතරම් සාපේක්ෂ දෙයක්ද කියලා හිතෙන්නේ අප ඉදිරියේ ගොඩනැගෙන විවිධ දේවල් නිසා. දැන් අප සමහර වචන ගත්තාම ඒ වචනවල තියෙන සාපේක්ෂ භවයේ නිමක් නැහැ, ඉමක් නැහැ. දැන් ලස්සන කියන්නේත් එහෙම දෙයක්නේ. දැන් මට ලස්සන දේ ඔබට ලස්සන නොවෙන්න පුළුවන්. කෙනෙකුගේ ලස්සන කියන දේ ගැන කතා කරන විට ඇත්තටම අපට හිතෙනවා මේ වැඩියෙන්ම අලෙවි වෙන දේවන්නේත් ලස්සන කියලා. ඒ මන්ද අපේ හැඟීම් සමග මේක සම්බන්ධයි. බුද්ධිය සමග නොවේ වැඩියෙන් සම්බන්ධ හැඟීම් සමග. ඉතින් ඒ නිසා අප බොහෝ අවස්ථාවලදී මේ ලස්සන පිළිබඳව ඇති කරන නිර්වචන සහ අපගේ ක්‍රියාකාරීත්වය අප කරන කියන දේ හැඟීම් වටා ගොඩනැගිලා තියෙනවා. අප මේ සියල්ල කියන්නේ අද මේ කතාව තුළ ඔබ සමග කතා කරන්නට යන්නේ වඩා බුද්ධිමත් ලෙස මෙම දේවල් දෙස බලන්නට අප සමග හොරාවක් ගත කරන්න කියන ආරාධනය. අද මේ සඳහා මා සමග එකතු වී සිටිනවා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, ඒ වගේම චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ චර්මීය රූපලාවන්‍ය අනුකමිටුවේ ලේකම්තුමිය විශේෂඥ වෛද්‍ය ජනුකා ගලහිටියාව මහත්මිය. අයිබෝන් ජනුකා. මම හිතන්නේ මේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විසින් චර්මීය රූපලාවන්‍ය අනුකමිටුවේ නමින් යමක් නිර්මාණය කරන්නත් මාර පෙරවදනට සඳහන් කරපු දේවල් හේතු වන්නට ඇති කියලා. ඒ මන්ද අප රට තුල නිර්මාණය වෙමින් පවතින දේවල් තුල අප හිතනවා වෛද්‍යවරුන් විදිහට අපට කළ හැකි සකල යුතු කාර්යභාරයක් තියෙනවායි කියලා. අද කතාව අප ගලාගෙන යන්නට සලස්වන්නේ මේ කරුණු වටා. මේ බොහොම සංවේදී කතාවක්, ඒත් නොකර ඉන්නට බැරි කතාවක්. අපි කතා මෙතනින් පටන් ගන්නමු ජනුකායි. දැන් අපේ හැම වැදගත්කම ගැන කතා කරන විට හැමදෙනාම හිතනවා ඊ වටිනාකම තියෙන්නේ ලස්සන තුල කියලා. එතනින් පටන් ගනිමු. ඔව්, ඇත්තටම සම කියන්නේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය. ඒ වගේම පිටතට පෙනෙන ඉන්ද්‍රිය. ඉතින් ඒක නිසා සමෙහි ලස්සන ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද ඒක බාහිරයට පේන්න තියෙන නිසායි. ඒත් එක්කම සමෙහි ලස්සන බව, ඒ කියන්නේ ඒකේ සමෙහි සුන්දර බව සහ ඒ තියෙන ආකර්ෂණය වැඩි වෙනවා ඇත්තටම. සමෙහි තියෙන සුන්දර බවත් එක්ක ඇත්තටම අර මේ උතුමා කිව්වා වගේ අර මේ හැඟීම්මත් එක්ක මේ අපේ තියෙන මේ දේවලුත් එක්ක කතා කරනකොට ඒ වුණාට දැන් ඇත්තටම සම සුන්දරයි කියන එක අපි හිතන්න ඕන. සුන්දර සමක් කියන්නේ කුමක්ද කියලා. ඇත්තටම සුන්දර සමක් කියන්නේ සුදු සමක් නෙවෙයි. ඇත්තටම සුන්දර සමක් කියන්නේ නිරෝගී සමක් වෙන්න ඕන. ඒත් එක්කම ලපකැලැල් රහිත, ඒ වගේම දීප්තිමත් සමකට තමයි අපි සුන්දර සමක් කියලා කියන්නේ. ඉතින් ඇත්තට මේ රූපසටහනේ පේන පරිදි දීප්තිමත් සමක්, සුන්දර සමක්, ඒ වගේ දෙයක්, ඒක වගේ ආකර්ෂණීය බවක් තියාගන්න ගොඩාක් දෙනා උත්සාහ කරනවා. ඇත්තටම සමේ ප්‍රධාන කාර්ය සුන්දරකම මේ පෙනුම පමණක්ම නොවේ. සමේ විශේෂිතම කාර්ය තමයි අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්ෂා කිරීම. ඒත් එක්කම ඉතින් ඒ කාර්තව්‍ය සිදු කරන්න ඇත්තටම අපේ සම නිරෝගී වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපි සමෙහි නිරෝගී බව, සමෙහි දීප්තිමත් බව, ලපකැලැල් වලින් තොරව තබා ගැනීමට අපි මොන වගේ දේවල්ද කරන්න ඕනි කියලා හිතුවොතින් අපි එදිනෙදා ජීවිතයේදී එදිනෙදා කරන්න කළ යුතු දේවල් ටිකක් තියෙනවා. අපි විශේෂයෙන්ම අපි සම අපි පිරිසුදු කිරීමේදී භාවිතා කරන ද්‍රව්‍ය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම අපේ සම සංවේදී සමක් නම් ටිකක් තෙල් ගතියක් තියෙනවා නම්, අධික වියලි බවක් තියෙනවා නම් අපි ඒ පාවිච්චි කරන දේවල් ආලේපන වර්ග සහ සෝදන දියර වර්ග ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද විවිධ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් මෘදු සබන් වර්ගයක් හෝ සෝදන දියර වර්ගයකින් මේ සෝදා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉදිරි ඉසල පින්තූරේ පෙන්වන පරිදි
ඒත් එක්කම අපි සමහි සම ඇත්තටම පිරිසුදු කිරීම පමණක්ම නෙමෙයි අපි මොන හරි අවස්ථාවකට මුහුණ දෙනකොට අපි හැමෝම කරන දෙයක් තමයි මේ රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීම. ඒවා භාවිතාවේදීත් බොහෝම පරිස්සමට තමයි භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ මම මේ රූපලාවන්‍ය ආලේපන භාවිතා කරනවා කියලා කියන්නේ මේ අවස්ථාවන් අනුව පාවිච්චි කරන මේකප් වර්ග ගැන. ඒවා වුණත් තෝරා ගැනීමේදී ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස ඒවා තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද විශේෂයෙන්ම සංවේදී සමක් තියෙන කෙනෙක්ට මේ මාලේපන තුලින් විවිධ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔබේ සමෙහි නිරෝගීතාවයට බාධා ඇති වෙන්න පුළුවන් මෙවැනි ආලේපන භාවිතා කිරීමේදී. ඒවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ඉතා කෙටි කාලයකට සීමා කරලා භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒත් එක්කම අධික ලෙස වියලිහමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් දැන් මොයිස්චරයිස් එකක් භාවිතා කිරීම. ඒ කියන්නේ හමේ තෙතමනය රඳවා ගැනීමට ක්‍රීම් වර්ගයක් ආලේපන වර්ගයක් භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒ ආලේපන වර්ගයත් සෝරා ගැනීමේදී එක එක්කෙනාගේ හමෙහි වර්ගය සහ ඒත් එක්කම එක එක සමෙහි ස්ථානය දැන් මුහුණට ආලේප කරන ක්‍රීම් වර්ගයක් කකුලෙහි ආලේප කිරීමෙන් වැඩක් නැති වෙනවා වගේම කකුලෙහි අත්වල ආලේප කරන ක්‍රීම් වර්ගයක් සමහර විට මුහුණේ ආලේප කිරීමෙන් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ ස්ථානයට සුදුසු විදියට තෝරා ගන්නවා. ඒත් එක්කම හමෙහි ඉතාමත්ම වැදගත් දෙයක් තමයි හිරුවෙලියෙන් ආරක්ෂාව. විශේෂයෙන් අපි වගේ ඝර්ම කලාපීය රටක ජීවත් වෙන වසර පුරාම හිරුවෙලිය තියෙන රටක ජීවත් වෙන අය අපි නිරන්තරයෙන්ම හිරුවෙලියට නිරාවරණය වෙනවා. ඉතින් අධික ලෙස හිරුවෙලියට නිරාවරණය වීම තුළින් අපේ සමෙහි ලස්සන නැතිවීම සහ හමට වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මම හිතනවා අපි එතන ගැන කතා කළ යුතු වෙනවා. ඊට පෙර කෙටි විරාමයක් ලබා ගන්නවා වේලාව බලන්න. විරාමය තුලත් අප මේ කතා කරමින් සිටියේ මේ අපේ මිනිසුන්ගේ තිබෙන මේකට කියන්නේ අපි හිතන විදිහේ තියෙන දුර්වලතා ප්‍රයෝජනට අරගෙන කරන දේවල්. මම ඔබ එක තැනට එනවා මට වෙනවා මේක නොකියාම බෑ. දැන් ඔබ බිත්තරයක් ආහාරයට ගත්තොත් ඒක කුසට ලැබෙනවා. බිත්තරේ ඔළුවට දාගත්තොත් මොකද වෙන්නේ? ඒකත් කුසට යනවා. දැන් මෙන්න මේ වගේ දේවල් මෙහෙම දේවල් මත ඇති කරලා මිනිසුන්ව රවට්ටනවා. ඉතින් මේක තමයි අද ඇති වෙලා තියෙන දේ. ඉතින් ඒකයි ඒ නිවැරදි කිරීම තමයි මම හිතන්නේ අද අප යුගයේ කාර්යභාර වලින් එකක්. දැන් ඔබ කියමින් සිටියේ අර හිරුවෙලිය ආශ්‍රිතව ඇති වෙන දේවල්. එතනට අපි යමු. ඔව්. ඇත්තටම හිරුවෙලියෙන් තද හිරුවෙලියෙන් සම ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. මොකද හිරුවෙලියෙන් වෙන වයස්ගත වියපත් වීම ගොඩක්ම විශේෂයෙන්ම වෙන දෙයක් තමයි. ඉතින් අපි පුළුවන් තරම් ඒ තද හිරුවෙලියෙන් ඉවත් වෙලා ඉන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ දවල් 11 ඉඳලා 2 වගේ වෙන වෙනකන් වෙලාව. ඒත් එක්කම කුඩ හිස්වැසුම් ඒත් එක්කම සන් ක්‍රීම් වර්ග පාවිතා කරන්න ඕන. සන් ක්‍රීම් වර්ගයක් ඇත්තටම තෝරා ගැනීමේදීත් ඉතාම වැදගත් වෙනවා. SPF අගය 30කට වැඩි සහ ඒ ආලේප කළ යුත්තේ අවුවට යෑමට විනාඩි 20කට 30කටවත් කලින් ආලේප කරන්න ඕන. ඒත් එක්කම ආලේප කළ පැය 2 3කට පසුව අවුවට නිරාවරණය වෙනවා නම් නැවත ආලේප කිරීමක් සිදු කරන්නත් ඕන. ඒත් එක්කම අපි ගොඩක්ම වැදගත් වෙනවා හමෙහි පෝෂණය. ඒ කියන්නේ සමබල ආහාර වේලක් ගැනීම, ඒත් එක්කම ව්‍යායාමයේ යෙදීම, ඊට පස්සේ හරි විවේකයක් ගැනීම, මේවත් හරිම ඉතාම වැදගත් වෙනවා සම නිරෝගීව පවත්වා ගැනීමට. ඒත් එක්කම දැන් මේ සමෙහි විවිධ තත්ත්වයන් ඇති වෙනවා. ඒ ප්‍රදාහ තත්ත්වයන් වෙන්න පුළුවන්, කුරුලෑ තත්ත්වයන් වෙන්න පුළුවන්, ඉන්ෆෙක්ෂන්ස් ආසාදන තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ ආසාද ඒ තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම තුලිනුත් ඇත්තටම අපේ හැම ලප කැලල් වලින් තොර නිරෝගී සමක් විදියට පවත්වා ගැනීමට වැදගත් වෙනවා. මේවට ප්‍රතිකාර ගැනීමේදී ඇත්තටම ඒ අදාළ ප්‍රතිකාර හරි විදියට ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර අයට ආලේපිත ප්‍රතිකාර, සමහර අයලාට පෙති ආශ්‍රිතව ඕ එන්නත් ආකාරයෙන් ප්‍රතිකාර ලෙස සමෙහි රෝගවලට ප්‍රතිකාර කරන්න ඕන වෙලාවල් තියෙනවා. ඒත් එක්කම විශේෂ අවස්ථාවලදී සමෙහි විශේෂ ප්‍රතිකාර ක්‍රම, ඒ කියන්නේ ඔය කිමිකල් පීලිං, ලේසර් වගේ ඒ වගේ අවස්ථාවන් වලට අපි මේ වගේ ප්‍රතිකාර කරලා මේ සමෙහි නිරෝගී බව රැක ගන්නවා. ඉතින් ඇත්තටම අපි ඉස්සෙල්ල කිව්වා වගේ සමෙහි සුන්දරත්වය කියන්නේ ඒ නිර්වචනය සුදු පැහැති හැමක් නම් නෙමෙයි.
අපිට අපේ හැම පැහැය ලැබිලා තියෙන්නේ ඇයි කොහොමද කියන එක ගැන අපි ඉස්සෙල්ලා ඊළඟට කතා කරමු. ඒක ගැන කියනකොට අපිට ඇත්තටම ලංකාවේ අපේ ඝර්ම කලාපීය රටක අපේ ජීවත් වෙන අපිට තියෙන්නේ දුඹුරු පැහැ 30ක් ඇත්තටම. සම සුදු වෙන්න පුළුවන්, දුඹුරු වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්. ඒ අතරමැදි පාටක ලා දුඹුරු, තද දුඹුරු වගේ තමයි අපිට ඒ පරාසයකදී විහිදිච්ච හමක් තමයි අපිට තියෙන්නේ. මේ පැහැය ලැබිලා තියෙන්නේ අපිට සමෙහි තියෙන මෙලනින් කියන වර්ණකයෙන්. ඇත්තටම මෙලනින් කියන වර්ණකය අඩු වැඩි වශයෙන් තිබීම තුලින් තමයි අපේ සමෙහි පැහැය තියෙන්නේ. ඉතින් මේක ලෝකයේ විවිධ රටවල් ගත්තම එක එක්කෙනාගේ සමට සමෙහි පාට වෙනස් වෙනවා. ඇත්තටම එකම ගෙදර පුද්ගලයන්ගේ වුණත් විවිධ සමෙහි පාටවල් තියෙන බව අපි කවුරුත් දන්නවා. ඉතින් ඒත් එක්කම ජානමය බලපෑමයි අපි ජීවත් වෙන පරිසරය සහ අපි උපත ලබන රට අනුව අපේ සමේ පාට වෙනස් වෙනවා. ඉතින් මේ රූපසටහනේ ඇත්තටම පෙන්වන්නේ මුළු ලෝකෙම ගත්තම සමෙහි පාට වෙනස් වෙලා තියෙන හැටි. ඉතින් ඒක අපේ අපිට ස්වභාව ධර්මයෙන් අපේ අවුවෙන් හිරුවෙලියෙන් ආරක්ෂා වෙන්න අපිට ආරක්ෂකයෙක් වශයෙන් අපිට මෙලනින් වැඩිපුර දීලා ඇති කළ තියෙන සමෙහි පැහැය තමයි අපි මේ හැමෝටම තියෙන්නේ. ඉතින් මේ සමෙහි පැහැය දැන් ගැන දැන් අපිට මේ මෙලනින් නැතිව ගියොත් අපිට මොකද්ද වෙන්නේ? අන්න ඒ ගැන අපි කතා කරනකොට මේ මෙලනින් නැති වෙලා ගිහිල්ලා දැන් ඇත්තටම හිරුවෙලියෙන් වෙන ආරක්ෂාව නැති වුණොත් අපේ හැම ඉක්මනින් වියපත් වෙනවා, රැලි ගැසෙනවා. ඒත් එක්කම මේ වයසට ගිහිල්ලා ඒ අනිත් එක තමයි හැමෙහි පිළිකා ඇති වෙන්න පුළුවන්, විවිධ විවිධ ආකාරයේ පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතා භයානක පිළිකාවලටද ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් අපේ මෙලනින් කියන්නේ අපේ හැමෙහි තියෙන ආරක්ෂකයන්ගෙන් විශාලම ආරක්ෂාවක් ලබා දෙන දෙයක්. ඉතින් අපි මේ කියන්නේ එතකොට මේ මෙලනින් වර්ණකවල වර්ණක සෛල වෙන්න පුළුවන්, වර්ණකයේ වෙන්න පුළුවන් වෙනස්කම් එක්ක ඇතිවෙන ආබාධ තියෙනවා සමෙහි. ඒ වගේ අවස්ථාවන් වලට අපි සුදුසු ප්‍රතිකාර ඒ සුදුසුකම් ලද අයගෙන් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකෙන් තමයි අපේ සමෙහි සුන්දරතාවය තබා ගැනීමටත් සමෙහි නිරෝගීභාවය තබා ගැනීමටත් ඒ කියන්නේ මේ රූපසටහනේ පෙන්වන පරිදි විවිධාකාරයේ මෙලනීන් වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසා අපේ හැමෙහි දුඹුරු පැහැලප, කළු පැහැලප ඇති වෙන්න පුළුවන්. ඒවට අපි අදාළ ප්‍රතිකාර ලබා ගන්න ඕන. ඉතින් ඇත්තටම ඒ ප්‍රතිකාර ලබා ගන්නවට එහා ගිය හැමෝම දැන් මේ කතා බහ කරන හැම සුදු කරගන්නා ද්‍රව්‍ය ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඇත්තටම හැම සුදු කරගන්න ක්‍රීම් වර්ග, ආලේපන වර්ග තියෙනවා, පෙති වර්ග එන්නත් ආකාරයෙන්. ඒ වගේ දැන් ඊටාම මේ ප්‍රකට වෙලා තියෙනවා. කිසිම සීමාවක් නැතිව වෙළඳ පොලේ ඔබට මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම මේ බහුතරයක්ම මේ ආලේපන සහ මේ එන්නත් වර්ග ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ රෙජිස්ටර් වෙච්ච නැති ඒ වගේ අනුමත වෙච්ච නැති ද්‍රව්‍ය තමයි මේ වෙළඳ පොලේ ඔබ අපි මේ දක්නට ලැබෙන පාවිච්චියට ලැබෙන්නේ ගන්න ලැබෙන්නේ. ඉතින් මේක ඉතාම භයානක තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ සුදු කරගන්න ඒ ආලේපන වර්ග සහ ඒ පෙති වර්ග ඒ වගේ තියෙන සංඝටක වල අණුව එක් එක් විවිධාකාරයේ අතුරු ප්‍රතිඵල ඇතිව අපි කරා එන සායනවලට එන පිරිස බොහොමයක්ම අපි මේ දවස්වල දකින්නට ලැබෙනවා. ඇත්තටම මේ ඉන්ටර්නෙට් එකෙන් ගිහිල්ලා يعني සමාජ ජාලා තුලින් ගිහිල්ලා ඒවා මේ ගුඩ් බොහොමයක්ම මේ වෙළඳ ප්‍රචාරණ දැන්වීම් වලින් දැකලා ඒ වගේම ඔන්ලයින් මේවා මේ මිලදී ගැනීමටත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ තුලින් මේක ගොඩාක් ප්‍රකට වෙලා තියෙනවා. ඇත්තටම මේක භයානක තත්ත්වයක් වෙලා තියෙන්නේ කුඩා දරුවන් කියන්නේ තරුණ වියට එළබෙන දරුවන්ගේ සිට බාල මහලු විශේෂයෙන් ගැහෙනු අය, හැබැයි පිරිමි අයත් නැතුව නොවේ ගොඩාක් දෙනෙක් මේකට මේ ඇබ්බැහිවීමක් වගේ පුරුදු වෙලා තියෙනවා. නිකන් ඇත්තටම නිකන් ඒකේ තියෙන ප්‍රශ්න ගැන නොදැන ඒකට ඇබ්බැහිවීමක් සිදු වෙලා තියෙන බව අපිට දක්නට ලැබෙනවා. ඉතින් අපි මේකේ තියෙන අතුරු ආබාධ ගැන කතා කරොතින් ඇත්තටම මේ ගොඩක්ම මේ සුදුම සුදු කරගන්නා කාරකවල ගොඩක් තියෙනවා මේ බ්ලීචින් වර්ග, හයිඩ්‍රොක්විනෝන් කියන බ්ලීචින් වර්ග විවිධ ප්‍රතිශතයන්ගෙන් තියෙනවා. ඒත් එක්කම බැර ලෝහ වර්ග
ආසනික් රසදිය ඒ වගේ ඒවා ඇත්තටම ප්‍රමිතියට තොරව ඇත්තටම 100ට 1කටත් වැඩිය අඩුවෙන් තියෙන්න ඕනේ ඒවා 100ට 3 4 ඒ වගේ ටිකක් ඉතා වැඩි ප්‍රමාණයෙන් අඩංගු වෙලා තියෙනවා මේ ක්‍රීම් වර්ගවල මේ ඇත්තටම පහුගිය කාලේ කරපු මේ ස්ටඩි එක මේ පරීක්ෂණයක නිගමනයටපත් වෙලා තියෙනවා බහුල මේ වෙළඳ පොලේ තියෙන ක්‍රීම් වර්ගවල තියෙන සංයුතිය ගැන ඒත් එක්කම ස්ටීරොයිඩ් කියන ඖෂධ වර්ගය ඒක ඇත්තටම අපි බොහෝම පරිස්සමට සීමා සහිත කාලයක් ඒ ඒ ස්ථානයට සුදුසු පරිදි ඒ කියන්නේ බොහෝම අඩු සාන්ද්‍රණයෙන් තමයි මුහුණේ වගේ ආලේප කරන්නේ ඒ වගේ බොහෝම කෙටි කාලයකට ඒ වගේ පාවිච්චි කරන ස්ටීරොයිඩ් කියන ඖෂධයත් ඉතාම වැඩි සංඝටකයක් විදිහට මේ මේ ආලේප කරන ද්‍රව්‍යවල අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ වගේන් අපිට ගොඩාක් අතුරු ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මේ අතුරු ප්‍රතිඵල ගැන කතා කරනකොට මෙහෙමයක්ම ඇලර්ජීස් ඒ කියන්නේ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. හම රතු වෙන්න පුළුවන් මේ රූප සටහනේ දක්නට ලැබෙන විදිහට කැසීම රතුවීම චර්ම ප්‍රදාහ තත්වයන් ඒ වගේ වෙන්න පුළුවන්. ඒත් එක්කම මම කිව්වා වගේ අර ස්ටීරොයිඩ් ආකාරයේ ද්‍රව්‍ය වැඩිපුර ඒ කියන්නේ ඉතා අධි මාත්‍රාවෙන් තිබීම තුලින් පාලනය කළ නොහැකි විදිහේ කුරුලෑ තද බල ලෙස කුරුලෑ සහිතව අපි කරා යොමු වෙන රෝගීන් හැමදාම ඇත්තටම අපි සායනයක එකෙක් දෙන්නෙක්වත් ඉන්නවා ඒකේ හේතුව විශේෂයෙන්ම හේතුව මේ වගේ ආලේපන ද්‍රව්‍ය ආලේපන කිරීමෙන් පසුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඒත් එක්කම ස්ටීරොයිඩ් ආලේපණිය නිසා මේ රූපසටහනේ දක්නට ලැබෙන පරිදි හැම තුනී වීම මේ මෙහි දක්නට ලැබෙන පරිදි හැම මෙහිවීම තුනී වෙලා හැම ඇදීම් ලකුණුපත් වෙලා හැම බොහොම අවලස්සන කරලා ඇතිවෙන තත්ත්වයන් දක්නට ලැබෙනවා ඒත් එක්කම ගැහණු අයගේ මුහුණේ රෝම වර්ධනය පිරිමි කෙනෙක්ගේ වගේ රෝම වර්ධනය වුණත් සිදු වෙන්න පුළුවන් මෙම ස්ටීරොයිඩ් නිසා මේ වගේ ආලේප මේ ආලේපනවල අඩංගු ස්ටීරොයිඩ් වර්ග නිසා ඒත් එක්කම මේව දිගු කාලිනව පාවිච්චි කිරීම තුලින් හැම වියපත් වීම හැම රැලි වැටීම හැම තුනී වෙලා හැම මේ ඇතුළ ඇත්තටම විනිවිද පේන තත්ත්වයක් ඇතිවීම ඒ වගේ තත්ත්ව ගොඩාක් බහුලව දක්නට ලැබෙනවා ඒත් එක්කම මේ මේ ආලේපනවල තියෙන අර හයිඩ්‍රොක්විනෝන් වැනි කිමිකල් වර්ග ඒ රසායනික ද්‍රව්‍ය සහ බැරලෝහ වර්ග අඩංගු වීම නිසා සමෙහි නොවන අනිකුත් ඉන්ද්‍රියන්ගේ පිළිකාකාරක තත්ත්වයන් නැති වෙන ලකුණු අපි ඇත්තරම දැකලා තියෙනවා මේ රූපසටහනේ දක්නට ලැබෙන පරිදි මේ ආසනික් නිසා ඇතිවන හැමෙහි වෙනස්කම් ඒ වගේ මේ ආසනික් නිසා හැමෙහි ඇතිවෙච්ච පිළිකා තත්ත්වයක් ගැන මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේකේ භයානකම දේ තමයි අපේ කුඩා දරුවන්ගේ පවා අවුරුදු 14 15 ළමයාගේ සිට මේක දිගු කාලිනව පාවිච්චි කිරීම තුලින් ඇතිවන අතුරු ආබාධ ඇත්තටම තවම අපිට මේ ඒ භයානකම ප්‍රතිඵල අපි තාම අත්විඳලා නැහැ ඇත්තටම. ඔය ඇත්තටම මම හිතන්නේ දැන් මේ හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට තමයි මොකද දැන් මේක මේ රැල්ලක් වගේ ඇතිවෙමින් පවතිනවා මම හිතන්නේ අප ප්‍රමාද වැඩිද කියලා හිතෙනවා මේක ගැන කතා කරන්න. මේ පිළිබඳව අප කතා කරනවා තව බොහෝ දේවල් තිබෙනවා මේ විරාමයෙන් පසු. ඇත්තටම මේ කතාව අප කරන්නට ඕන ඔබගේ හැඟීම්වල තිබෙන දුර්වලතා අප පෙන්වා දෙන්නට ඕන. ඉතින් ඒයි අපගේ අදහස වෙන්නේ කාටවත් පහර ගන්න එක නෙවෙයි. නමුත් සත්‍ය කතා කරන්න වෙනවා. ඔබේ බුද්ධියට කතා කරන්නට වෙනවා. දැන් අප අද ඊළඟට කතා කරන්නට යන දෙයත් එවැනිම ඔබ අතර බහුලව මේ තියෙන වචනයක් ග්ලූටතයෝන් කියන වචනේ. දැන් මේක ගැන හරියට මේ වචනේ ගැන කිසිම අවබෝධයක් නැති අය මේක දැඩි ලෙස ප්‍රචාරයට ලක් කරනවා. මොකද්ද මේ ග්ලූටතයෝන් කියන්නේ? මේකෙන් සුදු වෙනවද? එහෙම සුදු වෙන එක හොඳයිද? මොකද්ද මේකෙන් වෙන්නේ? ඔව් ඇත්තටම ග්ලූටතයෝන් වල මෙලනින් වර්ණකය අඩු කිරීම තුලින් ග්ලූටන සහ මේ තද පාට මෙලනින් එකෙන් එක අඩු කිරීම තුලින් හැම තද පාට ලබා දෙන මෙලනින් අඩු කිරීම තුලින් සුදු වීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම ඒ වුණාට මේ ග්ලූටතයෝන් කියන ඖෂධයක් විදිහට ගත්තොත් ග්ලූටතයෝන් එක අපේ සම සුදු කිරීමට භාවිතා කිරීම ගැන කිසිම පර්යේෂණාත්මකව ඔප්පු කරපු මේ ස්ටඩීස් එහෙම නැහැ. ඇත්තටම මේ
ආලේපන සහ පෙතිවාශයෙන් ගන්න ගෘටතයවන් ගැන කතා කරොත් ඒ වගේ ඒවා මාස 3ක් විතර දුරට පාවිච්චි කිරීම තුල ඇතිවන මේ සුදු වෙන ආලේපන ගැන සුදු වීම ගැන කතා කරලා තියෙනවා බොහොම ස්වල්පයක් ස්ටඩීස් තියෙනවා ඒ වුණාට ඇත්තටම මේ එන්නත් ආකාරයෙන් ග්ලූටතයොන් ලබා ගැනීම ලංකාව ඇතුළු අනෙකුත් බොහෝ රටවල් වල මේක මේ තහනම් කරපු ඒ කියන්නේ අපේ රෙජිස්ටර්ඩ් නැති බෙහෙතක් මේක මේ දැන් හැමතැනම මේක පාවිච්චි කරාට මේක ගැන කතා බහ කරාට ඇත්තරම මෙය හරිනම් නීතියෙන් අපිට මේක භාවිතා කළ නොහැකි දෙයක් ඇත්තර මේක භාවිතයෙන් අයින් කරලා තියෙන්නේ ඒක රෙජිස්ට්‍රේෂන් එක දීලා නැත්තේ එහින් ලැබෙන්න පුළුවන් වෙන්න පුළුවන් භයානක අතුරු අපාද නිසා ඉතින් ඇත්තටම මේ ග්ලූටතයොන් ගැන කතා කරවතින් ඒ සම සුදු වීමට දැන් මේක භාවිතා කිරීම තුලින් අපේ හැම හිරුවෙලියට තියෙන සංවේදීතාවේ වැඩි කරනවා. ඉතින් අපි වගේ ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටක ජීවත් වීමේදී හිරුවෙලියට නිරාවරණය වීම අපිට වළක්වා ගන්න බෑ. ඉතින් ඒත් එක්කම මේ රූපසටහනේ දක්නට ලැබෙන පරිදි අධික ලෙස හිරුවෙලියට සංවේදී බවක් ඇති වෙනවා. ඒත් එක්ක මේව දිගු කාලීනව පාවිච්චි කිරීම තුලින් සමෙහි පිළිකා ඇති වෙන්න පුළුවන්. මේ ඇත්තට මේ පිළිකා තත්ත්වයක් මේ රූපසටහනේ දක්නට ලැබෙන සමෙහි ඇති වෙන්න පුළුවන් පිළිකා තත්ත්වය. ඒත් එක්කම මේවා දිගු කාලීනව පාවිච්චි කිරීම විශේෂයෙන් මේව එන්නත් ආකාරයෙන් පාවිච්චි කිරීමෙන් වකුගඩුවක් මා ආශ්‍රිත විශේෂයෙන් වකුගඩුව ආශ්‍රිත රෝගාබාධ ඇති වෙන්න පුළුවන් වකුගඩු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පිළිකාකාරක ඇති වෙන්න පුළුවන් වකුගඩු ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන් ඇතරම වකුගඩු කියන්නේ සෑහෙන ආරක්ෂා කරගන්න ඕන අවයවයක් කියන එක අපේ කට්ටිය ගොඩක් දන්නවා මොකද ඒකෙන් ලොකු කාර්යයක් සිද්ධ වෙන නිසා ඉතින් ඒ වගේ භයානක අතුරු ප්‍රතිඵල ලබා දෙන මේ වගේ දේවල් පාවිච්චියට ප්‍රථම ඔබ දෙවරක් සිතන්න ඕන කියන එක තමයි කියන්න ඕනේ. ඇත්තටම මේකේ භයානකම දේ තමයි මේවා බොහොමයක් ගර්භණී අවස්ථාවේදී භාවිතා කිරීම තුලින් කලලයට කුඩා දරුවාට හානි පැමිණෙන්න පුළුවන්. ග්ලූටතයන් විතරක් නෙමෙයි අනිකුත් මේ සමසුදු කරගන්න ද්‍රව්‍ය තුලිනුත් ඒ වගේ අතුරු ආබාධ රාශියක් ඇති වෙන්න පුළුවන් ගර්භණී සමයට සුදුසුම නැහැ ඇත්තටම භාවිතා කිරීම. මේ ඒත් එක්කම කුඩා දරුවන්ගේ ඉඳලා මේක කාලාන්තරයක් පාවිච්චි කිරීම තුලින් ඇතිවන අතුරු ආබාධ තවමත් අපි කියන්නේ දැනට අපි දැනගෙන තියෙනවටත් වඩා වැඩි අතුරු ආබාධ ප්‍රමාණයක් ඉදිරියේදී අපිට දැක ගන්නට හැකි වෙන්න පුළුවන් මේ වයිට්නින් ඒජන්ට්ස් වලින් මොකද මේක දැන් මාකට් එකට ඇවිල්ලා මේ වගේ ප්‍රචලිත වෙන්න ඇවිල්ලා තාම මේ අවුරුදු 10ක් වගේ ඇතුළත කෙටි කාලයනේ විකාලීන දේවල් තමයි අපි දකින්නේ. ඉතින් මේකේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මොන ෆෙයාර්නස් ක්‍රීම් එක මොන මේ හම සුදු කරගැනීමේ ද්‍රව්‍ය පාවිච්චි කරත් අපේ සම දවස ගානේ අලුත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපේ මුහුණේ සම දවස් 20ක් 30ක් ඇතුළත අපේ උඩ තියෙන සෛලස්තරය ගැලවිලා ගිහිල්ලා අලුත්ම සමක් තමයි තෙන්නේ. ඉතින් එතකොට අපි මේ කරන හැමදේම ඉතාමත්ම తాවකාලිකයි. ඉතින් ඒ తాවකාලික වීම තුලින් වෙන්නේ අපි ඒක නිරන්තරයෙන්ම දිග්ගු කාලිනව පාවිච්චියට පෙළඹෙනවා. ඉතින් ඒ පෙළඹීම තුලින් මේ අතුරු ආබාධ බොහෝමයක්ම මේ භයානක ලෙස ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ප්‍රශ්නේ ගැන අපේ වෛද්‍ය විද්‍යායතනය චර්ම ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ඇත්තට මේකේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් වසර ගණනාවක් තුළ ඇත්තටම මේ ප්‍රශ්නය ගැන අපි කතා කළා. ඇත්තටම ඊට පස්සේ මේකට අපි මොන හරි පියවරක් ගන්න ඕන කියන එක ගැන කතා කරලා අපි මේ සඳහා මහජන දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඇත්තටම මේකේ ඇත්තටම අපේ මේ තේමා පාඩය තමයි සුදු කළු තලෙලු අපි ඔක්කොම දැකුම් කළු කියන එක. ඒක ඇත්තටම අපි හිතුවේ දැන් මේක කොතරම් නීති රාමුවක් තිබුණද අපි කොතරම් මේක ගැන අතුරු ආබාධ ගැන කතා කළද මිනිසුන්ගේ ආකල්පය වෙනස් කරන්න ඕනේ මේ අපි අපේ සම
අපි ඉදිරියට යෑමට අපිට හොඳ විශේෂිත ක්‍රීඩකයෙක් වීමට තරුවක් වීමට ප්‍රවීණ නිරූපණ ශිල්පියෙක් වීමට අපේ හැම සුදු විය යුතු නැහැ කියන එක අපි තමයි මේ පණිවිඩේ අපි මේ දෙන්නේ. සම සුදු වීම අවශ්‍ය දෙයක් නෙමෙයි. අපි අපේ ස්වාභාවික ස්වභාව ධර්මයා විසින් අපට ලබා දීලා තියෙන අපේම සමේ වර්ණය තුළින් අපේ ජීවිතය ජය ගන්න අපිට පුළුවන් කියන එක තමයි අපි මේකෙන් පෙන්නුම් කරන්නේ. ඇත්තටම මේ මේකේ ඇත්තටම අපි මේ ගොඩාක් අපිත් එක්ක එකතු වෙනවා මේ 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 වැඩසටහන ක්‍රියාත්මක කරන්න ප්‍රවීණ පෙළේ ගායිකාවන් නිරූපණ ශිල්පීන් නිනාලු නිලියන් සහ රූප ලාවන්‍ය ශිල්පීන් ඒ වගේ අපි හැම අංශයේම නිවේදකයන් හැම අංශයේම වගේ අපි මේකට මේ සම්බන්ධ කරගෙන අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. ඇත්තටම මේකෙදි අපිට කියන්න ඕනේ සමෙහි වර්ණය. ඇත්තටම සමෙහි වර්ණයෙන් අපි වර්ගීකරණයක් කරගත යුතු නැහැ කියන එක. විශේෂයෙන් පාසල් දරුවන්ගේ මානසික මට්ටම ගැන කතා කරොත් දැන් කෙනෙකුට දැන් උඩා දරුවෙක් සාමාන්‍යයෙන් තමන්ගේ තමන්ට මොන හරි දෙයකට යොමු වෙන්න ඒ සමේ වර්ණය ගැන කවුරු හරි ඒක ගැන කමෙන්ට් එකක් දෙනවා නම් ඒක ඒක ගැන එතකොට ඒ දරුවාගේ මානසික ස්වභාවය ගැන අපි හිතන්න ඕනේ. ඇත්තටම අපි ඒක ගොඩක් දෙනෙක් අපි දකිනවා දැන් ඇත්තටම අපි අධ්‍යාපන අමාත්‍යංශයත් මේකට සම්බන්ධ කරගෙන පාසල් දරුවන් සහ දෙමව්පියන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකුත් මීට සමගාමීව වෙනවා. ඉතින් ඒක ඒ වගේ කරන්නේ ඇත්තටම මේ මිනිසුන්ගේ ආකල්පමය වෙනස්කමක් ඇති කරලා අපි මේ ප්‍රශ්නයෙන් ජය ගන්න ඕන කියන එක මත තමයි. ඉතින් ඔව් දැන් ඇතර මම හිතන්නේ ඔබ මේ කරන දෙය කොටස් දෙකක් වගේ මට පේනවා. එක පැත්තකින් මෙහි තිබෙන හානිකර බව මෙම දේවල් භාවිතා කිරීම ශරීරයට කොයිතරම් අහිතකරයිද දැන් මේ වැඩසටහන බැලුවට පස්සෙත් තවදුරටත් ඔබ මේවා පාවිච්චි කරනවද කියන ප්‍රශ්නය අප ඔබෙන් අහනවා. ඒක පැත්තකින් අනිත් පැත්තෙන් ඔබට අවශ්‍ය වෙන පෞරුෂය ඔබගේ ජීවිතයට මුහුණ දෙන්න අවශ්‍ය වෙන පෞරුෂය නිර්මාණය කිරීම ඔබයි කියලා තීරණය කිරීම ඔබ ඔබම වෙන්න කියන එක දෙය මම හිතන්නේ ඒක වැදගත් වෙනවා නේද? ඒක එතකොට ඕනම කෙනෙකුට තේරෙනවා තමන්ගේ ස්වභාවය මත පමණක් නොවෙයි තමන්ගේ ජීවිතය තීරණය වෙන්නේ තමන්ගේ ස්වභාවයේ තිබෙන දේ පිළිබඳ ආඩම්බර වෙන්න ඕන. අපි ඒක ඒක ගැන හීනමානයක් නෙමෙයි ඇති කරගන්නට ඕන. ඔව් ඇත්තටම ඒක තමයි සමෙහි වර්ණය නෙමෙයි ඇත්තටම හැමෙන් අයින් වුණයින් පස්සේ ඇත්තටම අපි ඔක්කොම එක වගේනේ මිනිස්සු. ඇත්තටම සමෙහි වර්ණය මත අපි වර්ගීකරණය වෙලා ඉන්නේ මේ කිසිම තේරුමක් නැති දෙයක් කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. මොකද සමහම අයින් කරයින් පස්සේ අපි ඔක්කොම එක වගේ අපේ තියෙන ඇතුළත අභ්‍යන්තර හැමෙහි පාට අපිට ලැබිලා තියෙන්නේ අපේ අපි ඉන්න ජීවත් වෙන පළාත අපේ ජානමය බලපෑම ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තගේ ඒ ජානමය බලපෑමත් එක තමයි අපේ හැමේ වර්ණය. ඇත්තටම ඒක අපේ අනන්‍යතාවය තීරණය කරන දෙයක් තමයි අපේ හැමේ වර්ණය කියන්නේ. ඉතින් අපේ අනන්‍යතාවය අපි වෙනස් කරගන්නවා වගේ වැඩක් තමයි මේ හැමේ වර්ණය වෙනස් කරගන්නවා කියන්නේ ඇත්තටම. ඉතින් ඒත් එක්කම දැන් මේ කරන හැම දෙයක්ම ඉතාම තාවකාලිකයි. ඉතින් ඒ තාවකාලික දෙයක් අපි පවත්වා ගැනීමට ගොඩාක් අතුරු ආබාධ තියෙන දේවල් පාවිච්චි කිරීම තුළින් ඇතිවෙන මේ තත්ත්වය ගැන අපි ඇත්තටම මේවාට යොමු වෙන්න ප්‍රථමයෙන් මේවා පාවිච්චි කරන්න ප්‍රථමයෙන් කරන අතරතුරේ කරන අය වුණත් හිතන්න ඕන ඇත්තටම දෙවරක් හිතන්න ඕන. ඔව් ඇත්තටම මෙතනදී මම හිතනවා මෙතන මේ නිර්මාණය කරලා තියෙන එකතරා ආකාරයක විශාල ප්‍රතිරූපයක් මේ සඳහා සමහර අවස්ථාවලදී මේ සඳහා භාවිතා කරන විවිධ චරිත සිටිනවා. ඉතින් ඒ චරිත හරහා මේක හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මේකට විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. මේක ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඔබේ සෞඛ්‍ය ගැන හිතන, ඔබේ ජීවිතය ගැන හිතන, ඔබේ ලස්සන ගැන හිතන දෙයක් නෙවෙයි. මේ මෙතන තනිකර ව්‍යාපාරයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපි මේ කතා කරන්නේ අපට ව්‍යාපාර අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි කතා කරන්නේ සෞඛ්‍යයට කොතරම් හානි කරද කියන දේ නේද? එයයි ඔබගේ මේ අවධාරණය.
ඔව් ඇත්තරම උඩා දරුවෙක්ගේ ඉඳලා තමන්ගේ සමේ වර්ණය ගැන හිතමින් සමහර වෙලාවට සමාජීයමය සමාජයට මුහුණ දෙන්නේ නැති තත්ත්වයට ඇත්තරම අපේ අපි දකිනවා ගොඩක් දරුවෙක්ගේ හැම ටිකක් පාට අඩුණක් ඔව් ඒකට ප්‍රශ්නාර්ථයක් ඇති කරන අය ඉන්නවා ඔව් ඇයි මේ දරුවා කළු වගේ දේ ප්‍රශ්න ඒ වැරදි වචන භාවිතා කරනවා මම හිතන්නේ අපිට තිබෙනවා ඒ සංවේදීතාවය ගැන කතා කළ යුතු වෙනවා නැවතත් විරාමයක් ලබාගෙන ජනක මට ඇත්තටම හිතෙනවා මේ මේ తত্ত্বය මේ විදිහට මේ සුදු වෙන්න තියෙන ආසාව සහ එවැනි ආසාවක් උද්දීපනය කිරීමට වෙළඳකරණය කරන හැට පුළුවන් වෙලා තියෙන්නේ අප තුල තියෙන යටත් විජිත මානසිකත්වයේද කියලා. මොකද අප මේ සුදු කිව්වහම ඒක නිකන් ටිකක් උඩ දෙයක් කියලා හිතන වැරදි මානසිකත්වයක තියෙනවා. දැන් මා එවැනි ක්‍රීම් ගන්නෙ නැහැ. නමුත් මා මගේ පැහැගෙන ආඩම්බරයි. මම ඒක ගැන කිසිම පසුගාමිත්වයක් නැහැ. මම හිතන්නේ ඔබත් එහෙමයි. ඉතින් ඒයි අප ඇති කරගත යුතුයි. අප ගැන ආඩම්බර විය යුතුයි. අප ගැන පෞරුෂත්වයක් අපිට තිබිය යුතුයි. ඒ තමා කියලා පිළිගන්න. ඔව් ඇත්තටම මේ අපි අපිට මේ අපේට ස්වභාව ධර්මයෙන් ලැබුණු මේ සොඳුරු පැහැයක් තමයි අපි හැමෝටම තියෙන්නේ අපි එක එක්කෙනාට. ඇත්තටම ඒවා මේ වෙනස් කරගන්න යෑමෙන් ගොඩක් අය අපි දකිනවා ඒව තැන් තැන් වලින් සුදු වෙලා එක්ක තැන් තැන් වලින් කළු වෙලා ඒ වගේ අතුරු ආබාධත් එක්ක එන අය තියෙනවා. ඒවා අතුරු ආබාධත් ගැනත් සලකා බලලා අපේ තියෙන මේ අපේ අනන්‍යතාවය මේ පෙන්නුම් කරන අපේ පාට රැක ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම අපි මේ අපේ වැඩසටහනින් කරන්නේ අපි මේ සමාජ මාලා ජාලා ඔස්සේත් Facebook එකේ, Twitter එකේ, YouTube එකේ, Instagram එකේ ඒ වගේ නුත් මේ දැනුවත් කිරීමේ වැඩසටහන සිදු කරගෙන යනවා. ඒත් එක්කම පුවත්පත් වලින් සහ මේ වගේ රූප වාහිනී වැඩසටහන් මගින් අපි මේ වගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේ වගේ අපේ මේ ආකල්පයේ වෙනස් වීමක් ඇති කරන්න. ඉතින් ඇත්තට මේ රූපසටහනේ පෙන්නුම් කරන පරිදි ඔබට අපිව බලා ගන්න පුළුවන් ඕනනම් සමාජ මේ ජාලා ඔස්සේ යනකොට මේ color of beauty is the color you own කියන මේ hashtag එකෙන් හරි එහෙම නැත්නම් be colorful ඒ කියන හැෂ්ටැග් එකෙන් හරි නැත්නම් අපේ ශ්‍රී ලංකා කොලේජ් ඔෆ් ඩර්මටොලොජිස් SLCD කියන හැෂ්ටැග් එකෙන් හරි ගිහිල්ලා අපේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ දැන් ලෝකයේම ජයගත්තු අය විවිධ වර්ණවල වලින් අතරම ඇමරිකාව වගේ රටක සුදු කළු ಜಾති දෙකෙන් මේ ඉන්නවා. ඉතින් ඒ වුණාට ඒ වගේ ලෝකය ජය ගන්න ඒ වගේ රටවල් වල ජනාධිපති වෙන්න එම පුද්ගලයාගේ වර්ණය කිසිසේත්ම වැදගත් කමක් උනේ නැහැ කියන එක ඔබ අපි කවුරුත්ම දන්නවා. ඉතින් ඒ වගේ මේ අපි කියන්නේ හැමෝටම මේ එකතු වෙන්න කියලා. දැන් මේ ගැන කතා කරන්න මේ රූපසටහනේ තියෙන පරිදි ස්වභාවිකව ඔබට ලැබුණු සොඳුරුතම පැහැය වෙනස් කර ගැනීමට වෙහෙස වෙන්නේ ඇයි? ඇත්තට මේක එම අපේ වර්ණය රැකගෙන අපි ඔක්කොම සුදු කළු තලෙලු අපි ඔක්කොම දැකුම් කළු කියන ඒ පාටේ තමයි ඔබ ඉදිරිපත් කරන්නේ. තේමාව යටතේ අපිත් එක්ක එකතු වෙලා ඇත්තටම ඔබට ඒ හැම වර්ණය ගැන තිබිච්ච ප්‍රශ්නත් එක්ක ඇතිවෙච්ච දේවල් ගැන අපිට ලියන්න ඒ ගැන කතා කරන්න මේවා ෂෙයා කරලා අපේ දැනුවත්කම් අනිත් අයවත් දැනුවත් කරලා අපි මේ අපේ අනන්‍යතාවය පෙන්නුම් කරන අපේ මේ ස්වාභාවික වර්ණය රැකගෙන අපි ජීවිතය ජයගන්න හැමෝම එකතු වෙන්න කියලා මම කියනවා. ඔව් මම හිතන්නේ ඒ පණිවිඩය ඉතාමත් ප්‍රබලයි. ඔබ ඉදිරියේ දැඩි අභියෝගයක් තිබෙනවා මේට මුහුණ දීමට සමාජයක් විදිහට. මම හිතනවා අද අපේ පණිවිඩය නිවැරදිව ඔබ දෙසට ගෙනියන්නට අපට හැකි වුණා. අද අප සමග එකතු වෙ ශ්‍රී ලංකාවේ ඉතාමත් වැදගත් සංගමයක් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ එම විද්‍යායතනයේ චාර්මික රූපලාවන්‍ය අනු කමිටුවේ ලේකම්තුමිය ඒ වගේම චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනුකා ගලහිටියාව මහත්මිය. එසේනම් එම පණිවිඩයත් සමග අද වැඩසටහන මෙතනින් නිමා වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. අයිබෝවන්.